මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. සහයයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය රාම්‍ය ශ්‍රියානි පතිරණ විසින් නව ආරක්ෂිත කලාපයට ඇතුළු වූ හමුදාවෝ තවත් ඉදිරියට ගමන් කරති එම කලාපය තුළ කොටි මරාගෙන මෙරෙන බෝම්බ ප්‍රහාර තුනක් නාවික හමුදාව තම ආරක්ෂක ජාලය තවත් ශක්තිමත් කරයි කොටි ග්‍රහණයෙන් මුදාගත් සිවිල් ජනතාවගේ සුබ සාධනය සඳහා ආධාර ලබා දීමට යුරෝපා හවුල දෙක්වෙයි. ආයෝජන දිරිගැන්වීම සඳහා පොලි අනුපාත පහත හෙළන ලෙස ජනාධිපතිතුමාගෙන් බැංකු නියෝජිතයන්ට උපදෙස්. ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ් යාපා අභිවර්තන මහතාගේ පක්ෂ සමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි කිරීම බලපාලමින් කොළඹ දිසා අධිකරණයෙන් එක්සත් ජාතික පක්ෂයට වාරණ නියෝගයක්. පාකිස්තාන ගම්මානයකට එල්ල වූ අමරිකානු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ අට දෙනෙක් මිය යති. ආරක්ෂක හමුදා දැන් නව ආරක්ෂක කලාපයටද ඇතුළු වී සිටින බව ජාතික ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කිහිලි රමුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව නව ආරක්ෂක කලාපයේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පසු සෙසු සිවිල් වැසියන් දැන් මුදාගත් ප්‍රදේශවලට පැමිණෙමින් සිටින බව අමාත්‍යවරයා කියයි. මේ අතර ඉකුත් පැය 48 තුළදී ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් ආරක්ෂක හමුදා ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් මිය ගිය හා තුවාල ලැබූ බවට පළ කළ වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවද ඇමති කිහිලි රමුක්වැල්ල මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ වන විට අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින කුටි නායකයාට බේරීමට ඇති එකම මග වන්නේ සාමාන්‍ය වැසියන්ට හානි වන බවට ජාත්‍යන්තරයේ අවධානය ලබාගෙන එක්සත් ජාතීන්ගේ බලපෑමක් ශ්‍රී ලංකාවට එල්ල කිරීමයි. කුටි නායකයාගේ එම ന്യാයපත්‍රයට ඇතැම් අන්තර්ජාතික මාධ්‍ය ආයතන උපකාර කරන බවටද ඇමතිවරයා චෝදනා නගයි. ඉකුත් පැය 48 ඇතුළත පණ කිරුණු එම මාධ්‍ය වාර්තාද කොටි නායකයා බේරා ගැනීමේ ന്യാයපත්‍රයට අනුකූල තවත් කොටසකි. එසේ වුවද අවාසනාවන්තම තත්ත්වය වන්නේ ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකයාද කොටි නායකයාගේ ന്യാයපත්‍රයේ ප්‍රබල කොටස්කරුවෙකු වී සිටීම බව රමුක්වැල්ල මහතා පවසයි. විදේශ සංචාරවල නිරත වෙමින් ඔහු මේ සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබේ. එය පිළිකුල් සහගත බව ඇමතිවරයා සඳහන් කරයි. යුද හමුදාව නව ආරක්ෂිත කලාපයට ඇතුළු වීමත් සමග එම ආරක්ෂිත කලාපය තුළ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාර තුනක් සිදු වී ඇතැයි යුද හමුදාව කියයි. ඊයේ පස්වරුවේ සිට හමුදාව ඉතා සූක්ෂ්ම ආකාරයෙන් ආරක්ෂිත කලාපයට ඇතුළු වීමට පටන් ගත්හ. මේ නිසා කොටි ග්‍රහණයේ සිටින සාමාන්‍ය ජනතාව කඩිනමින් මුදා ගැනීමට හැකිවිදැයි විශ්වාසය පළ වී තිබේ. එම ආරක්ෂිත කලාපයේ බංකර් තනා කනමින් කොටි මරාගෙන මැරෙන සාමාජිකයන් සැඟවී සිටින බව දැන ගැනීමට ලැබී ඇත. මෙම ප්‍රහාරය එල්ල කිරීමේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 10 දෙනෙකු පමණ මියගොස් තිබේ. මේ අතර මුලතිව් ප්‍රදේශයේ සිටි 59 වන සේනාංකය අද පස්වරුවේ වඩුවේකල් පාලම තරණය කරමින් වෙල්ලමුල්ලේ වයිකල් දකුණු ප්‍රදේශයට ආසන්න සර්වතොට්ටම් ප්‍රදේශයට ඇතුළු වී ඇත. එම ප්‍රදේශයේ මීටර 300ක පමණ බලය තහවුරු කර ගැනීමට 59 වන සේනාංකය සමත් ව ඇත. අද දිනේදී හමුදාව සමග කොටි ත්‍රස්තවාදීන් අතර ධර්ම ප්‍රහාර ඇති වූ බව වාර්තා වේ. ඉකුත් සති දෙක තුළ ප්‍රහාරවලින් කොටි සමාජිකයෝ සියයක් මරුමුවට පත්ව ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් මහේෂ් කරුණාරත්න මහතා පවසයි. අවස්ථා 7කදී එල්ල කළ ප්‍රහාරවලින් කොටි යාත්‍රා 17ක්ද සම්පූර්ණයෙන් විනාශ වී ඇත. මුලිකින් මුහුදේ ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක ජාලයේ ශක්තිමත් බව මෙම සාර්ථකත්වයට හේතුවක් වී ඇතැයි හෙතෙම කියයි. මේ වන විට ත්‍රස්තවාදීහු ඔවුන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වැඩිකොට ඇත. මරාගෙන මැරෙන යාත්‍රා ද්විත්වකාරියන් සඳහා යොදාගෙන තිබේ. නාවික හමුදාවට එරෙහි ප්‍රහාරයකදී මේවා ප්‍රහාරක සහ මරාගෙන මැරෙන යාත්‍රා ලෙස භාවිත කිරීමට දක්නට ලැබේ. මුහුදේදී එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ආකාරයේ ශක්තිමත් ආරක්ෂක ජාලයක් නාවික හමුදාව ක්‍රියාත්මක කොට තිබේ.
ත්‍රස්තවාදීන්ගෙන් බේරි පලායන සාමාන්‍ය වැසියන් හා කොටි සමාජිකයන් රාත්‍රී කාලයේ හඳුනා ගැනීම අසීරුවද නාවික හමුදාව ඉතා සූක්ෂම ලෙස ඉකුත් කාලයේදී සාමාන්‍ය වැසියන් 20,000කට අධික පිරිසක් බේරා ගැනීමට සමත් විය. කිසිදු අවස්ථාවක නාවික හමුදා ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් කිසිවෙකුට හානි සිදු වී නැතයිද කමාණ්ඩර් මහේෂ් කරුණාරත්න මහතා පෙන්වා දී. රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණෙන සිවිල් ජනතාවගේ සුබ සාධනීය සඳහා යුරෝපා හවුලේ රටවලද සහාය පළවේ. එම රටවලට අයත් නියෝජිත කණ්ඩායම් තුනක් අද පෙරවරුවේ විදේශ මාත්‍ය රෝහිත බෝකුල්ලාගම සහ විදේශ ලේකම් ආචාර්ය පාලිත කුහුණ යන මහත්වරු හමු වී සාකච්ඡා කළහ. මුදාක ජනතාව වෙනුවෙන් රජයේ දැනට ගෙන යන වැඩපිළිවෙල කෙරෙහි ඔහුගේ ප්‍රසාදය පළවිය. ඔවුන් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර සැපීමටද එම රටවල් කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාවට ලබා දෙන GSP ප්ලස් සහනය ඉදිරියේදී ලබා දීම පිළිබඳව එම නියෝජිත පිරිස සාකච්ඡා කළහ. චෙක් රාජ්‍ය යුරෝපා සංගමය සහ ස්වීඩනය යුරෝපා හවුලට අයත් වේ. මෙම නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ චෙක් රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ ඇමතිනි හෙලෙනා බැම්බසෝවා මහත්මියයි. එම නියෝජිත පිරිස හෙට ත්‍රිකුණාමලය හා මඩකලපුවේ සංචාරය කරති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. රාජ්‍ය ලබා දී ඇති සහන ප්‍රයෝජනීයටගෙන මුල්‍ය තත්ත්වය ලිහිල් කිරීම සඳහා පොලි අනුපාත තවදුරටත් අඩු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බැංකු නියෝජිතයන් වෙත අවධාරණය කරයි. පොලි අනුපාත පහනට හෙලීමේ වාසිය සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන්ට මෙන්ම ඍජුවම පොදු ජනතාවටද ලබා දිය යුතුය. එතුමා මේ බව අවධාරණය කළේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී රාජ්‍යයේ හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදීය. ඇතැම් පුද්ගලයන් දේශපාලන වාසිතකා විවිධ ප්‍රචාර ගෙන ගියත් රටට ගලා එන විදේශ මුදල්වල කිසිදු අඩුවීමක් නොමැති බවද එතුමා සඳහන් කළේය. ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ජාපා අභිවර්ධන මහතාගේ පක්ෂ සමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි කිරීම වළක්වාලමින් එක්සත් ජාතික පක්ෂය වෙත වාර්ණ නියෝගයක් නිකුත් කෙරේ. ඇමතිවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. පෙත්සම් කාර අමාත්‍යවරයා කියා සිටින්නේ තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරයෙකු ලෙස පත් කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් නිදහසට කරුණු විමසීමක් නොකොට පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට ක්‍රියා කළ බවයි. එම තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්වා ඇමතිවරයා පෙත්සම ගොනු කර තිබුණි. අදාළ වාරණ නියෝගය ලැබෙන 25 වැනිදා තෙක් බලපැවැත්වේ. ඒ දිනට කරුණු දක්වන ලෙස දන්වා වගඋත්තර කාර්ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මහලේකම් තිස්සත්නායක ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙතද නොටිස් නිකුත් කෙරුණි. කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් ජනතාව පිළිබඳව සොයා බැලීමට මාධ්‍යවේදීන්ට රාජ්‍ය නොවන සංවිධානවලට හා විවිධ දේශපාලන පක්ෂවලට රජ ඉද නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය එල්ල කරන චෝදනා අමාත්‍ය හේමකුමාර නානක්කාර මහතා ප්‍රතික්ෂේප කරයි. එම පක්ෂයේ ඇතැම් ප්‍රබල මන්ත්‍රීවරුන් කොටි ප්‍රබලයන් සමග සම්බන්ධතා පැවැත්වූ බවත් පහසුකම් සැලසූ බවට තොරතුරු අනාවරණ වී ඇත. වර්තමානයේදීද එම මන්ත්‍රීවරුන් කොටි සමග සාකච්ඡා පවත්වයි. එලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයට උතුරට යාමට අවශ්‍ය වී ඇත්තේ කොටි සංවිධානය ශක්තිමත් කිරීමටයි නානක්කාර මහතා පෙන්වා දෙයි. දැනට කෙරෙන මානුෂික මෙහෙයුම අවුල්සහගත තත්ත්වයකට පත් කිරීම එම පක්ෂයේ අපේක්ෂාව වී ඇතැයි හිතමු කියා සිටී. ඇතැම් මාධ්‍ය පවා මානුෂික මෙහෙයුම ගැන වැරදි මත ප්‍රචාරය කරමින් සිටී. රජයේ මානුෂික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විනිවිද භාවයක් නොමැති බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කළ ප්‍රකාශයද හේමකුමාර නානක්කාර මහතා ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසන්නේ එම කටයුතු නිරීක්ෂණය කිරීමට මාධ්‍යවේදීන්ට එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය නොවන සංවිධානවලට දේශපාලන පක්ෂවලට ඉඩ නොදීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි. උතුරේ ක්‍රියාත්මක වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට දැනගැනීමේ අවස්ථාව තිබිය යුතුය.
එම ජනතාවගේ සුව දුක් සොයා බලාපහසුකම් සැලසීම අනෙකුත් දේශපාලන පක්ෂවල අරමුණ බවද ගාමිණී ජයවිත්තිම පෙරේරා මහතා කියයි.